ආයුබෝවන් සියලුම දූදරුවන්ව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ 6 7 8 ශ්‍රේණිවල චිත්‍රකලාව හදාරන දූදරුවන් සඳහායි. ඉතින් දරුවනේ මේ වීඩියෝ හරහා ඉදිරිපත් කරන්නේ විවිධ ඉරියව් වලින් සිටින්නා වූ මානව රූප කිහිපයක්. ඔයාලා දන්නවා මානව කියන්නේ දැන් මනුස්ස රූපයක් අඳිනවා නම් මානවයා කියන්නේ මේ නිසා එක ඉරියව්කින් නෑ නේද? හිටගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, ඇවිදිමින් සිටිනවා, වයසක කෙනෙක් නම් හැරමිටියකින් යනවා. මේ ආකාරයේ අපි චිත්‍ර අඳිද්දී මානවයා ඇතුළව අඳින චිත්‍ර තියෙනවනේ. දැන් ප්‍රකාශන චිත්‍ර වගේ අඳිනකොට අපිට සතුන්ගේ රූප, මානව රූප පවා අඳින්න වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට මානව රූප විවිධ ඉරියව්වන්ගෙන් ඇඳීමට සිදු වෙනවා. ඉතින් දරුවනේ දැන් බොහෝ දරුවන්ට තියෙන එකනේ බොහෝ දරුවන් තියෙන ගැටලුවක් තමයි මේ චිත්‍ර ඇඳීමේදී මානව රූප සම්බන්ධව. ඇත්තම දරුවනේ ඔයාලා අනිරන්තරයෙන් අඳිනට යොමු වුණොත් මේ මානව රූප එතරම් අමාරු දෙයක් නෙවෙයි. අපිට තියෙන ඉරියව්ව හරිගස්ස ගන්න. ඒ කියන්නේ දැන් හිටගෙන ඉන්න කෙනෙක් නම් මොන වගේද ඉරියව්ව? ඇවිදිමින් සිටිනකොට කකුල් දෙක මොන වගේද තියෙන්නේ? ඉඳගෙන ඉන්න විට යා කොහොමද ඉන්නේ? මේ ඉරියව් හිතට අරගෙන හිමීට අඳින පුරුදු වෙන්න ළමයි. සැකිලි ආකාරයෙන් අඳින පුරුදු වෙන්න. එතකොට ඔයාලට මේ මානව රූප ඇඳීම ඊතරම් අපහසුකාරයක් වෙන්නේ නැහැ. ඉතින් මම මේ වීඩියෝ එක හරහා විවිධ ඉරියව් කිහිපයක්ම පැන්සල මගින් අඳිනවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකේ ආකාරයට විවිධ ඉරියව් අඳින පුරුදු වෙන්න. ඉදිරියේදී තවත් බොහෝ ඉරියව් කියන්නේ දුවන ඒවා දැන් මානවය ගත්තාම එක ඉරියව්කින් සිටින්නේ නැහැ නේද? මේ අපිට ගොඩාක් දේවල් අඳින්න පුළුවන්. ඉතින් අපි ඉතින් අඳිමු. මේ නිරන්තරයෙන් අඳිනට හුරු වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලට මේ චිත්‍ර ඇඳීමේ හැකියාව, ඒ වගේම මානව රූප ඇඳීමේ හැකියාවත් දියුණු කර ගැනීමට හැකි වෙන්නේ. ඕනෑම දෙයක් නිරන්තරයෙන් කිරීම හරහා ඒ දේ අපට දිනු කර ගැනීමට පුළුවන් වෙනවා. ඉතින් ළමයි බැරි ඒ බෑ කියලා දෙයක් නැහැ. උත්සාහ කළොත් ඕනෑම දෙයක් පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලත් මේ මානව රූප ඇඳීමේ ඇඳීම් පිළිබඳව ලොකුවට හිතන්න එපා. කොහමද ඔයාලා ට්‍රයි කරන්න නේද? උත්සාහ කරන්න. එතකොට අඳින්න පුළුවන් වෙනවා. ඉතින් එහෙනම් දරුවනේ මේ වීඩියෝ එක ඔයාලත් මේ ඉරියව් අඳින්න පුරුදු වෙන්න. ඉදිරියේදී තවත් වීඩියෝ හරහා අපි මේ ආකාරයෙන් මානව රූප අඳිමු. එහෙනම් ඔයාලට තෙරුවන් සරණයි.